අයුබෝවන්. ඒ වගේම හැමෝන්ටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔයාල එකතු වෙලා ඉන්නේ පෙයාස් ගෙඩියක් කොහොමද ගෝෂ් වලින් අඳින්නේ කියලා බලන්න. මේක මගේ පේන්ටින් ක්ලාස් එකක් ඇතුලේ කරපු වර්ක් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මගේ පේන්ටින් ක්ලාස් වල කරන වර්ක්ස් මේ විදියට බලන්න. ඒ වගේම ඔයාලා කැමති නම් මේ දේවල් මීටත් වඩා හොඳට ඉගෙන ගන්න, රියල් ටයිම් මාත් එක්ක චිත්‍ර අඳින්න සහභාගී වෙන්න කැමති නම් ඔයාලට පුළුවන් පල්ලෙ හදාලා තියෙන කන්ටැක්ට් ඩීටේල්ස් වලින් අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙලා ඔයාලා නොදන්න දේවල් පේන්ටින්ග්ස් ගැන, ඒ වගේම තමයි ඩ්‍රෝවිං සම්බන්ධව නොදන්න දේවල් ඉගෙන ගනිවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඒ කලාකාරය අපේ මේ චැනල් එකත් එක්ක එකතු වෙලා හිටියොත් මේ වගේ වර්ක්ස් බ්‍රීෆ්ලි බලා ගන්න. ඉතින් අද කරන වර්ක් එක ගැන මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නොත්, මේ වර්ක් එක සම්පූර්ණයෙන්ම කරන්නේ ගෝෂ් මීඩියම් එකෙන්. ඒ වගේම තමයි මේක අඳින්න පාවිච්චි කරන්නේ මම වෝටර් කලර් පේපර් එකක්. කලින් වතාවක මම මේ වෝටර් කලර් පේපර් එක ඔයාලට ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා. මෙන්න මේ උඩින් පෙන්නන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. මේ තමයි කැන්සන් මොන්ට්වල් කියන පේපර් එක. ඉතින් ඔයාලට ඒක ඇත්තටම මිලදී ගන්න පුළුවන් නෙහාර බුක් ෂොප් එකට ගියොත්. එතනින් ඔයාලට ඒක බොහොම අඩුවට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අද මේ වැඩේ කරන්න මම පාවිච්චි කරන්නේ ෆොටෝග්‍රාෆ් එකක්. ඒ වගේම තමයි මේ වර්ක් එකට සම්පූර්ණයෙන්ම ගෝෂ් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ස්කෙච් එක කරගන්නේ ඩිරෙක්ට් බ්‍රෂ් විදියට. ඒ කියන්නේ සම්පූර්ණ ස්කෙච් එකක් කරගන්නේ නැහැ, පින්සලෙන්ම තමයි වැඩේ කරන්න පටන් ගන්නෙ. ඒ වගේම තමයි පින්සලෙන්ම තමයි වැඩේ ඉවර කරගන්නෙත්. ඉතින් ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. මේක හැම තප්පරයක්ම වගේ ඔයාට වැදගත් වේවි. ගෝෂ් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයා ඒකත් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට දාලා තියන්න. එතකොට මට පුළුවන් ඔයාලට ගෝෂ් මොන වගේද කියලා ගැනල්ලා පෙන්වන්න, වෝටර් කලර් සහ ගෝෂ් අතර වෙනස මොන වගේද කියලා. ඉස්සරහදී වීඩියෝ එකක් කරන්න මගේ අයිඩියා එකක් තියෙනවා. ඒකට කැමැත්තෙන් කවුරු හරි ඉන්නවා නම් අන්න ඒ සම්බන්ධවත් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම තමයි මතක් කරනවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වටිනා වීඩියෝස් හැමදාම බලන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු අපේ පේන්ටින් එක කරන දිහාවට. ඉතින් මම මේ පටන් ගන්නෙදිම කිව්වා වගේම මේ වර්ක් එක සම්පූර්ණයෙන්ම කරගන්නේ මම ඩිරෙක්ට් බ්‍රෂ් ටෙක්නික් එකක් යූස් කරලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ස්කෙච් එකේ ඉඳන් සම්පූර්ණයෙන්ම බ්‍රෂ් එකෙන් කරගෙන යන්නේ. එතකොට මට සිද්ධ වෙනවා මම පස්සේ දාන සායම් ලේයර්ස් වලින් මේ ස්කෙච් එක වහගන්න. ඉතින් ඒ ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඕන කරගන්න. මේ විදියට ස්කෙච් කරගමු. ඉතින් මේ ස්කෙච් කරගැනීමේදී අපිට සිද්ධ වෙනවා මේකේ තියෙන ඇංගල්ස්, ඒ වගේම තමයි ප්‍රොපෝෂන්ස් ගන්න සිද්ධ වෙනවා, මෙෂරින් ටෙක්නික්ස් පාවිච්චි කරන්න ඕනේ වැඩවලට. ඉතින් ඔයාලත් ඒව දැනගන්න කැමති නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට ඒ දේවල් ගෙනල් දෙන්න. අපි කවුරුත් ආස නැත්නම් ඒව පෙන්නල වැඩක් නැහැ නේ. අන්න ඒකයි මේ ෆොටෝග්‍රාෆ් එකේ තියෙන දේවල් ගත්තොත් මේක සම්පූර්ණයෙන්ම තලයක් මත තියලා තියෙන්නේ. එතකොට මේක බෑග්ග්‍රවුන්ඩ් එකක් විදියට මොකුත් එහෙම අපිට මේකේ තලය තමයි බලා ගන්න තියෙන්නේ. මේක බර්ඩ් වියව් එකේ තියෙන ස්ටිල් ලයිෆ් එකක් තමයි මම අද කරගන්නේ. ස්ටිල් ලයිෆ් එකක් කියනකොටත් වඩා මේකට ඔබ්ජෙක්ට් ඩ්‍රෝවින් එකක් කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මෙතෙන්දි මම ෆොටෝග්‍රාෆ් එකක් යූස් කරන නිසා ඔබ්ජෙක්ට්ස් ටිකක් විතරයිනේ අඳින්නේ. කොහොමත් ඒක ස්ටිල් ඒ නිසා. ඒ වගේම මම ඊට පස්සේ ගෝෂ් වලින්ම අන්ඩර් පේන්ටින් එකක් දාගන්නවා. මට ෂැඩෝ ලයින්ස් තියෙන ඒවා පොඩ්ඩක් දැකගන්න ඕන නිසා, ඒ නිසා මම අර අන්ඩර් පේන්ටින් එකක් ඉස්සර වෙලාම දාගන්නවා. අන්ඩර් පේන්ටින් එක ගොඩක් වෙලාවට මම කූල් ටෝන් එකකින් තමයි දාගන්නේ. ඒ වගේ කූල් ටෝන් එකකින් දාගත්තාම මගේ ඔබ්ජෙක්ට්ස් වලට එන ලයිට්ස් ටික වෝම් ටෝන් එකකින් දාගත්තට පස්සේ වර්ක් එක ඇතුලේ හොඳ කන්ට්‍රාස්ට් එකක් බිල්ඩ් කරන්න මට පුළුවන්. ඒ නිසා තමයි වෝම් ඇන්ඩ් කූල් කලර්ස් මම භාවිතා කරන්නේ. මම මෙතෙන්දී ෆ්ලැට් සින්තටික් බ්‍රෂ් එකක් තමයි යූස් කරන්නේ මගේ ටච් කරන වැඩේට. ඒ වගේම තමයි බ්ලොකින් ස්ටේජ් එකට මම පාවිච්චි කරේ ඒත් සින්තටික් බ්‍රෂ් එකක්මයි. මම මේ වර්ක් එකට සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ සින්තටික් බ්‍රෂස්. මගේ ළඟ තිබුණා සින්තටික් බ්‍රෂස් ටිකක්. ඒ නිසා මම පොඩ්ඩක් යූස් කරලා බැලුවා මේකට සින්තටික් බ්‍රෂ් කොච්චර දුරකට ගැලපේවිද කියලා. මොකද සින්තටික් බ්‍රෂ්
මට බ්‍රෂ් ස්ට්‍රෝක්ස් තියන්න හරි ලේසියෙන්ම උපකාරී වෙන බ්‍රෂ් විශේෂයක් සින්තටික් බ්‍රෂ් වලින් හරි ලස්සන බ්‍රෂ් ස්ට්‍රෝක්ස් තියන්න පුළුවන් ඒ වගේම තමයි මෙතෙන්දි පාවිච්චි කරන පෙබියෝ කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන බ්‍රෂ් එකක් ඒක සම්පූර්ණයෙන්ම ෆ්ලැට් බ්‍රෂ් එකක් ඒ බ්‍රෂ් එකේ හරි ලස්සන ස්ට්‍රෝක්ස් තියන්න පුළුවන් ඒ නිසා තමයි මම ඒ බ්‍රෂ් එක විශේෂයෙන්ම මේ වර්ක් එකට යූස් කරන්නේ දින් නෙහර බුක්ෂොප් එකේ මිස්ටර් නාලින්ට තෑන්ක් කරන්න කැමති මේ බ්‍රෂස් මට එවුවට ඔයාලටත් මේ වගේ බ්‍රෂස් මිලදී ගන්න පුළුවන් නෙහර ස්ටේෂනර්ස් වලට ගියොත් මීගමුවේ තියෙන පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ඔක්කොම එයාලගේ ඩීටේල්ස් දාලා තියන්නම් එතකොට ඔයාලට මේ වගේ බ්‍රෂස් ගන්න ඕන නම් එතෙන්ට යන්න පුළුවන් එයාලගේම නෙහර බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒ බ්‍රෂස් ටික නම් නියමයි. ඒවා මම මේකට යූස් කරේ නැහැ. මොකද ඒ බ්‍රෂස් මට පාවිච්චි කරන්න ලෝභයි. හැබැයි ඔයාලට පුළුවන් ඒ බ්‍රෂස් මොන වගේද කියලා බලාගන්න මගේ channel එකේ තියෙනවා ඒ බ්‍රෂස් ගැන වීඩියෝ එකක් කරලා. ඉතින් ඒ වීඩියෝ එකට ගියොත් ඔයාලට ලේසියෙන්ම ඒ බ්‍රෂස් මොන වගේද කියලා බලාගන්න පුළුවන්. ඉතින් ප්‍රයාස් කෙටි දෙක පාඩ කරන්න මම ඒ පාවිච්චි කරපු කලර් එක ගත්තොත් ඒක ටිකක් විතර මම ඩල් කරලා තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේ මම කියන්න කැමති මේ ගුවාෂ් කියන මීඩියම් එක ගත්තොත් මේ මීඩියම් එක ටිකක් විතර වයිටිෂ් පැත්තට බරයි. මොකද මේක වයිට් බේස් කරගෙන හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක වෝටර් කලර්ස් වගේ මීඩියම් එකක් නිසා රීඇක්ටිවේට් වෙනවා වතුර වැටිච්ච ගමන්. ඒ වගේම මීඩියම් එකක් නිසා වතුර අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ට්‍රාන්ස්පේරන්සි ඉෆෙක්ට් එක සෑහෙන දුරකට අඩුයි මොකද වයිට් බේස් එකක් එක තියෙන නිසා ගෝෂ් කියන මේ මීඩියම් එක ඩාර්ක් ටු ලයිට් වර්ක් කරන්නත් පුළුවන් ලයිට් ටු ඩාර්ක් වර්ක් කරන්නත් පුළුවන් ඒ ක්‍රම දෙකටම පුළුවන් හරිම නම්‍යශීලී මාධ්‍යයක් පොඩි අවුලකට තියෙන අර කලර්ස් වල වයිබ්‍රන්ස් ගතිය ටිකක් විතර අඩුයි අනිත් මීඩියම්ස් එක ගත්තම ඒ කියන්නේ ඇක්‍රලික් මීඩියම් එකත් එක්ක ගත්තම වයිබ්‍රන්ස් ගතිය අඩුයි මොකද පොඩි වයිට් ස්ටෝන් එකක් තියෙන නිසා කලර් එකේ හැබැයි ඒක කලර්ස් ඒකත් එක්කම වැටුමම ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ගතියට කැමති කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අර ඇක්‍රලික්ස් ඔයිල් පේන්ට්ස් වලට වගේ එන්න මුලින්ම අත්පොත් තියෙන කෙනෙක්ට ගෝෂ් මීඩියම් එක මේ විදියට යූස් කරලා බලන්න පුළුවන්. මොකද මේකේ නාස්තිය අවමයි පේන්ට් එක වේලිලා ගල් ගැහිලා විනාශ වෙන්නේ නැහැ. අනිත් එක කැන්වස්ම ඕනේ නැහැ. මේක පාවිච්චි කරන්න තියෙන්නේ පේප එකේ නිසා මික්ස් මීඩියම් පේප එකක් හරි වෝටර් කලර් පේප එකක් හරි ඒ වගේ ඕනම පේප එකක් යූස් කරලා බලන්න පුළුවන් ඔයාලට. ඒ වගේම වෝටර් කලර්ස් වගේම වෝටර් කලර් පැලට් එකක තියාගෙන මේක පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ පේන්ටින් එක කරගෙන යනකොට මේකේ ඩාක්ස් එහෙම නැත්නම් මේකේ තියෙන ෂේඩ්ස් ටික මම කූල් කලර්ස් වලින් තියාගන්නවා. කූල් වෙනකොට මගේ මේ වෝම් කලර්ස් වල තියෙන ඒ කියන්නේ ලයිට්ස් ඒරියාස් වල තියෙන වෝම් ගතියට වඩා කූල් කරගන්න එක තමයි කරන්නේ. ඔරල් ගත්තොත් මේ වෝම් වෙන්න පුළුවන්. නමුත් ලයිට් ඒරියා එකේ තියෙන වෝම් ගතියට වඩා ෂැඩෝස් කූල් එහෙම තියාගත්තම අපිට හොඳ කන්ට්‍රාස්ට් එකක් පවත්ව ගන්න පුළුවන්. වෝම් ඇන් කූල් කන්ට්‍රාස්ට් එකක්. දැන් මේ වර්ක් එක සම්පූර්ණයෙන්ම බ්‍රෂ් ස්ට්‍රෝක්ස් වලින් ඉන්නේ කෙරෙන්නේ. ඉතින් යම් කෙනෙක් අකමැති වෙන්න පුළුවන් බ්‍රෂ් ස්ට්‍රෝක්ස් වලට
මමන සමහර වෙලාවට හරි ආසයි මගේ පෞද්ගලික කැමැත්ත මත මේ වගේ බ්‍රෂ් ස්ට්‍රෝක්ස් එක වැඩ කරන්න. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. ඉතින් කෙනෙක් අකමැති වෙන්න පුළුවන් මේ වගේ කෙනෙක්ට මේක Bosch මැදල වගේ අඳින්නත් පුළුවන්. අපි ඉතින් ඉස්සරහදී බලමු මැදල වගේ Bosch ගොඩක් රෙන්ඩර් කරලා අඳින මික්ස් කර කර අඳින පේන්ටින් එකක් කොහොමද කරන්න කියලාත් අපි බලමු. ඉතින් හැබැයි මම ඊට වඩා ඕවර් බ්ලෙන්ඩ් කරගන්න යන්නේ නැතුව මේ මට්ටමෙන් වැඩ කරන්න හරිම කැමතියි. මොකද මේකෙදි කලර් මික්සින් සම්බන්ධව අපිට හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. මොකද ඔක්කොම කලර්ස් අපි මික්ස් කරන්නේ පැලට් එකේ. ඉතින් පැලට් එකේ මික්ස් කර කර මේකට ගෙනල්ලා තියෙන එක තමයි අපි කරන්නේ. ඒ වෙලාවේ මම පාවිච්චි කරන්නේ ෆිල්බර්ට් බ්‍රෂ් එකක්. ෆිල්බර්ට් බ්‍රෂ් එකකින් අපිට එජස් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්මූත් එජස් හදා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මෙතෙන්දී ෆිල්බර්ට් බ්‍රෂ් එකක් යූස් කරන්න වලට පේනවත් දන්නේ නැහැ. කිව්වනේ අපිට ගෝෂ් මීඩියම් එක ඩාර්ක් ටු ලයිට් කරගන්නත් පුළුවන්, ලයිට් ටු ඩාර්ක් කරගන්නත් පුළුවන්. මෙතනදී සමහර වෙලාවට මම ලයිට් ටු ඩාර්ක් යනවා, සමහර වෙලාවෙදී මම ඩාර්ක් ටු ලයිට් යනවා. ඉතින් ඒ දෙපැත්තටම වැඩ කරන්න පුළුවන් ගෝෂ් මීඩියම් එකේදී. හරිම ඉන්ටරෙස්ටිං මීඩියම් එකක් ඇත්තටම. මාස්ටර් පීස් එකක් වගේ කරන්න නම් කොච්චර සුදුසු වෙයිද කියලා මන් දන්නේ නැහැ. නමුත් ස්ටඩි කරන ඕනම කෙනෙක්ට සිතුවම් මාධ්‍යයක් විදියට ඝන මාධ්‍යයක් භාවිතා කරන්න අත්පොත් තියන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම්, ඒ කියන්නේ ඇක්‍රිලික් හරි ඔයිල් හරි මොන හරි ඒ වගේ මීඩියම් එකක් ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, එයාලට ඇත්තටම ගොඩක්ම හොඳයි Bosch කියන මීඩියම් එක යූස් කරනවා නම්. දැන් මේ වර්ක් එකේදී මම කිසිම වෙලාවක කළු වර්ණය යූස් කරන්නේ නැහැ. ඒක රූල් එකක් නෙමෙයි. නමුත් මම යූස් කරන්නේ නැහැ මෙතෙන්දී. මම ආසයි කළු වර්ණය නැතුව චැලෙන්ජ් එකක් විදියට අරගෙන කළු නැතුව කළු බව පෙන්වන්න උපරිම කන්ට්‍රාස්ට් එකට යන්න ක්‍රමයක් හදාගන්න මම හරි ආසයි. ඒ නිසා තමයි කළු වර්ණය මෙතෙන්දී භාවිතා කරන්නේ නැත්තේ. හැබැයි කළු වගේ පේන වර්ණ ඔයාලට පේනවා මෙතෙන්දී භාවිතා කරන විදිය. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න. ක්ලාස් එකේදී අපි හැමෝන්ටම සාකච්ඡා කර කර ඉගෙන ගන්න පුළුවන්. මෙතෙන්දි මම බොමේජා ලොකු බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා. මගේ මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ලොකු ෂැඩෝ එකක් තියෙනවා. ඒ ෂැඩෝ එක කලර් කරගන්න බොමේජා ලොකු බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා. මේක මම මගේ channel එකේ කාලෙකට ඉහතදී රිවිව් කරපු පින්සලක්. හැබැයි මම තාම මේක යූස් කරනවා. ඒක පින්සල් වලට මම හරි ආසයි. ඒකත් සින්තටික්. බලවම ඔක්කොම සින්තටික් අද වර්ක් එකේ තියෙනවා. ඉතින්
ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ වර්ක් එකක් ගෙදරදී කරලා බලන්න නිකන් ඉන්න ගමන් කරන්න ස්ටිල් ලයිෆ් කියන්නේ අධ්‍යයනය කරන්න තියෙන හොඳම ශානරයක් ස්ටිල් ලයිෆ් ශානයක අධ්‍යයනය කරනවා කියන්නේ අනිත් ශාන ඒවත් අධ්‍යයනය කරන්න සෑහෙන ලොකු සපෝට් එකක් හම්බ වෙනවා මොකද මේකෙදී අපිට ඔබ්ජෙක්ට්ස් අඳින විදිය ඔබ්ජෙක්ට්ස් තියෙන විදිය ඒවා කලර් කරගන්න විදිය මොකද අපි ඔක්කොම කරන්නේ ස්ටිල් ඔබ්ජෙක්ට්ස් එක්ක වැඩ කරන්නේ එතකොට ෆෝම් එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා ඔයාලා පුළුවන් හැම වෙලාවකම වගේ මගේ ඔපිනියන් එක නම් ස්ටිල් ලයිෆ් කරන්න දකින දකින දේවල් බලාගෙන අඳින්න පුරුදු වෙන්න එතකොට ඔයාලට චිත්‍ර අඳින්න ගොඩක් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් ඉතින් අපේ වර්ක් එකේ අන්තිමම හරියට වගේ ඇවිල්ලා තියෙන්නේ මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක අද එන්ජොයි කරන්න ඇති වගේ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා එහෙනම් අපි ඉක්මනටම මේ වගේ වීඩියෝ එකකින් එහෙම නැත්නම් අපි රිවිව් කරන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු අදට මම නවතිනවා එහෙනම් ඔයාලට ආයුබෝවන් සුබ දවසක්